අදාපි කතා කරන්න යන්නේ ත්‍රස්තවාදය පැලක්වීමේ පනත පිළිබඳව. ලංකාවේ ත්‍රස්ථවාදය වැලකින් පනත විදිහට ගත්තේම දෙම ඊලා විමුක්ති කොටි සංවිධානය කවෞරදන් වල්ටිටි සංවිධානය සමඟ ඇතිවෙච්චි ැටුම් ලද එදසනන්සේ හැත්තනේදී තාවකායවලික පීවරයක් පවිදිහට සම්මත කරපු නීතියක් මේක ඇතකොට ඒ එදසනස අස දෙේද ස්තර නීය බෝට පත්වෙල. ත්‍රස්වාදය යන්න මෙම පනතයටතේ විස්තර කරලා තියෙන පුොළුල් හා අපහැදලි ආකාරය නිසා සුළ ජාතියෙන් රජ විවේචනය කරන්න මාධ්‍යවේදනි සහ දේශාලන විරුද්ධවාදී ලක්කර ගනීම සඳහා එක භාවිතා කිරීමට මෙවන කොට ඉඩ සලසල තියෙනවා. ඉළඟට ත්‍රස්තවාදය වැලැවීම පන්තයටතේ ඇති වැරදි සඳහා වරෙන්තුුවක් නොමැතිව අත්තලංගෝට ගැනීම් සිදු කිරීමට බලධාරීන්ට මේ තුළින් විඩක් ලබාදීරතිීර වගේම තමයි අතරංගුට ගන්නා අවස්ථාවදී අත්තඩංගුවට ගැනීමට හේතුව මොකක්ද කියනෙ එක සම්බන්ධින් තොරොත්තුරු සැපීමට ත්‍රස්ථවාදේ වැලක්කීම් පනතේ ප්‍රතිපාදනයක් සාදර දීලත් නෑ. ඒවගම තමයි අත්තඩංගුට අරගෙන මහිස්ත්‍රාත්වරයා වෙත්ත ඉදිරිපත්කිරීම දක්වා ඇති පැය හතලි සටක කාලයක් චෝදන ගොඩු කිරීමකින් තොරව මාස දොළහක කාලයක් රඳවාත බෑයගනීමේ හැකියාව ගලයා හාම මෙහා ගෙනයාමේ හැකියාව ඇතුළුව විමමාර්ශන විල්ධාරීට බාදී තින ළල ලදල. අධිකර අධීක්ෂ නොමතිිකම ත්‍රස්ථවාවද වැලක්වම පනතේයටතේ අතරං ගොට ගත්තයගේ අයිතිං උල්ලඟන කකීමට කාශය නිර්ණ. ඉළඟට තමවිසින් සිදු කරනලද ප්‍රකාශය තමන්ගෙන් බලහත්කාරයෙන් ලාගනු ලැබූවක් බහට උසා විදිරි ඔප්පුකිරීමේ භාරය සැකරුව මත පැවැට පැටවෙනවා. ඒගේමතමයි, මේ ත්‍රස්වාදේ වවැලකින් පනතය ඇති ඇපැලවාදේ ක්‍රියාපටි පාටි අපැහැදිලි මේ හේතුවෙන් සහර රැඳවියන්ට ඇපලබාගැනීමට බොහෝ කාලයක් ගත වෙන්නත්තුලින් හේතුවක් වෙන්න පුළුවන්. ඉළඟට ත්‍රස්වද වලකින් පනමගින් ආරක්ෂ මමාත්‍යවටයට නියෝගනි කුදත්කිරීම සඳහා පුල් බලතර ලබාදීරතින මේ නියෝග අධිරනයකදති අභිාචනයට ලක්රීමට පුළුවන් කමක්නෑ එවගේ අදහස් ප්‍රකාශකිරීම සහ ංනිධානවීමේ නිදහස සීම කරමින් අත්තනෝමතිික නියෝගනිකුත් රීමටත් මෙ තුලින් හැකියාවල බෙමඇතකොට එක මානවහිමිකම් මුල්ලඟණය කිරීම් සහ කෙනෙකුගේ සිවිල් නිදහස සමාකිරීම සඳහා ඉඩ සල්සරා දීරතියනවා. එගේ මතමයි ත්‍රස්වාද වැලකීම පනති ඇතේ ඇති හිඩස් පිළිබඳ ඇති වෙච්ච පුරල් සාකච්චාවත් රජයන් මෙම පනත අවභාත කිරීම් සම්බන්ධයෙන් එල්ල ව චෝදනහා විේචර නිසාත්. ත්ම නාණඩුව ඒ වෙනුවට ත්‍රස්ත විරෝධී පනතියනුවෙන් පනත් කෙටුම්පතක් කිදිරිපත් කරලති නවා. මෙ නව පනත් කෙටුම්පතමකින් ත්‍රස්තවාදී වැලැක්වීමේ පනතේ යම්යම් මිෂමතා සහ අඩුපාඩු ආමාන්ත්‍රණය කරල් තිබුනත් බොහෝ මානවහිමිකම් ක්‍රියාකාරෙන් සහ සිවිල් සමාජ සංවිධාන ප්‍රකාශ කරලා තියෙන්නේ නව පනත් කෙටුම්පතමගින් විරදධමත දරන්නම් මරධනයකිරීම ප්‍රකාශනය සහ රැස්සීමේ නිදහස සීමමාකිරීම තවදුරටත් උග්‍ර වෙන්න පුළුවන් කියලා. ලට පිට ර්දේශ විදිහ ඉදිපත් කරන පුළුවන් ත්‍රස්වාද වැලක්කින් පනත හෝසි කරන්න ඕනෙක්ක, සුරජාතී විේචකයක් මාධ්‍යවේීං සහ විරෝධතාකරුවන් ල්ලක්කරමින් ත්‍රස්ථවාදේ මරධනය සුඳාව නීති භාවිතා නොකරන්න ඕනේ, පොලිසිේ විසින් අත්තරංගටගෙන හෝ රඳවාතභාගන්නායගේ අයිතිවාසික මාරක්ෂාකිරීම් සඳහා ශ්‍රීලංකාවේ නීතිවල ියහාත්මක දුරුවලතා අමන්ත්‍රණය කරමින් පොළුල් නීති සම්මත කරන්නට පෙළමෙන්න්නට තෝනේ. අවසාන වශයෙන්, ඕනෑම ත්‍රස්ත විරෝධී නීතියක ත්‍රස්තවාදී අපරාධ පිළිබඳ නිශ්චිත නිර්ුවච නඩඟගුවෙන් නො. අනිසලෙ ස භාවිත කිරීමට වැඩිය අවදානමක් ඇති අසාමාන්‍ය විධායක බලතර ලබාදීම නවත් අන්්ඩෝඩ. එයවගේ සාමාන්‍ය අපරාධ වැරදි ත්‍රස්ථවාදී ක්‍රියාලෙස සැලකීමෙන් වැලක යුතුයි. එවගේම තමයි කිසිදු පාර්ෂවයකගේ මැදිහත්වීමකින් හෝ මෙහයවීමක් ඇති නොවනාකාරයට විිවිධාන සලසා ඇතිබවට යම් කෙසිසාහතික කිරීමක්. निकुत्नत्तवाश्य स्तुती